예수님 오브하였나 새마다 말하는 인간 마헤르 양녀의 방황이 예수님 시드마기 와왔니네 예수님 오브하였나 새마다 말하는 인간 Yesuni oba haenna samada mala ga inna mahara yanna e pa mage yesuni sita mage wa wannine oluwa kandu budune ඔබ රුව වෙනස් වුණා බුදමත් ඇවිද ඔබ හාස්කම් කළා ඔළුව කන්ද මුදුනේ ඔබ රුව වෙනස් වුණා බුදමත් ඇවිද ඔබ හාස්කම් කළා යේසුනි ඔබ හායන්නම් සමදා මාළඟ ඉන්න මාහැර යන්න ඔබ පාමගේ යේසුනි සිත මගේ වාවන්නේ නෑ මාර්ථ කැඳවු මොහොතේ ඔබ සූන වෙත ගියා මැරුණු ලාසරස්ව ඔබ නැවත නැගිටුවා මාර්ථ කැඳවු මොහොතේ ඔබ සූන වෙත ගියා මැරුණු ලාසරස්ව ඔබ නැවත නැගිටුවා යේසුනි ඔබ හායන්නම් සමදා මාළඟ ඉන්න මාහැර යන්න එපා මගේ යේසුනි සිත මගේ වාවන්නේ නෑ ඔබව සෙව්ව මිනිසු සමග ඔබ ගියා මා සමගද සමිතේ ඔබ එන්න මත් සදා ඔබව සෙව්ව මිනිසු සමග ඔබ ගියා මා සමගද සමිතේ ඔබ එන්න මත් සදා යේසුනි ඔබ හායන්නම් සමදා මාළඟ ඉන්න සුදාත්මයන් වහන්සේ පැමිණි කල උන්වහන්සේ සීලු සත්‍ය කරා මඟ පෙන්නනවා උන්වහන්සේ අපිට අත්දැකීම් දෙනවා උන්වහන්සේ අපිට කතා කරනවා අපේ ප්‍රේමිනේ සහෝදරයා තුලින් ඒ කතා කරන උන්වහන්සේගේ පණිවිඩයට මේ නමස්කාරය තුලින් අපේ මනසත් අපේ ආත්මයත් අපේ හදවතත් සූදානම් කරගමු. නමස්කාරයේ හදවතක් මට දෙන්න යේසුනි. උදෑසනින් ඔබ වෙත එන්න සමිදුනි. යාඥාවක් හැටියට නමස්කාරයක් හැටියට අපි ගායනා කරමු. නමස්කාරයෙන් බදමි. හලෙලුයා. මට දෙන්න යේසුනි උදෑසනින් ඔබ වෙත
Swami Nobhan Sen Prasansa Veva, Mai Mir Veva,
ඔබන්සේ කැමැත්තට අනුව ඔබන්සේ කන්න කොටගෙන ඔබ මැවිල්ල අපිට ගෙනාවවු දෙවියන් හිර හඳ දළු මැවවු මහෝත්තමයන් වහන්සේ මැවිල්ලේ අයිතිකාරයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබන්සේ මැවිල්ලේ කත්ම වහන්සේ මැවිල්ලේ කුළුතලා වහන්සේ ඔබන්සේ කන්න කොටගෙන මැවිල්ල පවතිනවා ඔබන්සේ කන්න කොටගෙන මැවිල්ල අවසන් වෙනවා සදාතනික විනිශ්චයේ දුරු ඔබන්සේ තුලයි හල්ලෙලුයා ස්වාමීන් වහන්සේ බලවන්තයි යේසුස් වහන්සේ ඔබන්සේ සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔබන්සේට නමස්කාර වේවා නමස්කාර වේවා ඔබන්සේ සර්වවාචී දෙවියන් වහන්සේ ඔබන්සේට ප්‍රශංසා වේවා ගෞරව වේවා ඔබන්සේ සර්වඥාන මහෝත්තම දැනන් වහන්සේ ස්වාමීන් ඔබන්සේගේ වචනේ ජනසේවිකාරයන්ට ඔබන්සේගේ මඟ පෙන්වීමේ අපට කතා කරන මැනව ගොඩනැගුව මැනව සියලු ගෞරවයේ මහිමය ඔබන්සේට වේවා යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් කනකල වාඩි වෙන්න අද අපිට ලොකු ප්‍රීතියක් පුද්ගලිකව මම ගත්තා නම් මගේ ලොකු අයියා ගෙදරව වගේ ලොකු අයියා ලොකු අක්කයි අද අර්ථයක් තියෙන ලස්සන සිංහල ගීතිකාවල් ඔබ ගායනා කරනවා ඉස්සර වගේ මිනිස්ස ගල් වලින් කිලම කියන්නේ නැද මේ වෙනස කිතුණු සභාවට ඇතිකරන විශාල බලපෑමක් කෙරේ අපේ මේ සහෝදරයත් සහෝදරියත් ඒ වගේම ඔබ දන්නවා හැම ජනවාරි මාසෙම මේ රාගම කල්වරි දේවස්ථානයේ සතියක නිර්හාර යාඥාවක් තියෙනවා මෙතුමා තමයි මම තරුණෙක් හැටියට සම්පූර්ණ කාලයේ සේවයට 83 දෙසැම්බර් ආවා 84 ජනවාරි මාසේ මාවත් අඳගහගෙන ඔහුගේ කාර් එකේ තැඹිලි වල්ලකුත් දාගෙන හරි සතියක්ම මාව බඩගින්නේ තියන්නේ කොහොමද තරුණ වයසේ අපි පිටවලාතකට ගිහිල්ලා යාඥා කරන්න ගත්තා පළවෙනි දවස නම් හරි ෂෝක් දෙවෙනි දවස තුන්වෙනි දවස එනකොට හැතැක්ම 10ක් විතර ඈත උයන කෑමවල සූදත් ඉන්න පටන් ගත්තා ඒත් මෙතුමත් එකම යාඥා කරා එදා ඉඳලා ඔබ සාක්ෂිදරයි හැම අවුරුද්දකම අපි ජනවාරි මාසේ සතියක නිරහර යාඥාව තියෙනවා මුළු අවුරුද්දම අපි කරන්න ඕන දේ උන්වහන්සේගෙන් අපි අහනවා දනින් ඉඳගෙන දයන්වහන්සේ ස්තුති වේවා. හරි මට මේ පුහුණුවට මාව යොමු කෙරේ අපි මේ ප්‍රේමිනිය සහෝදරයා. ඒ වගේම ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පොලිටිකල් සයන්ස් ෆැකල්ටි එකේ ප්‍රධාන මහාචාර්යතුමා හැටියට ඉන්න කාලේ අපිට හදවතට ගොඩාක් කිට්ටු වුණේ. ඔහු විශ්‍රාම ගියට පස්සේ සම්පූර්ණ කාලේ සේවය දයන් වහන්සේගේ දරුවන්ට ලිඛිත දේවල් පොත්පත් අධ්‍යාපනයේ සඳහා අවශ්‍ය සිංහලෙන් මෙච්චර කාලයක් බිහි වෙලා නැති පොත්පත් නිර්මාණයට දෙවියන් වහන්සේගේ විශේෂ ආලේපයක් ලැබුවා. ඔය ඊශ්‍රායලේ ගිහිලා අවුරුද්දක් තිස්සේ ඒ සේවයක් කරා රිසර්ච් කරා ඒ වගේම ස්කෝලර්ෂිප් එකක් අම්බෙලා ඊට පස්සේ ලෝක එක එක රටවල් වල ඇමරිකාව සිංගප්පූරුව ඔහුගේ මේ පොත් නිර්මාණයට මුල් තැනක් දෙමින් ඒ විශාල ලයිබ්‍රරිස් පරිහරණය කරමින් අද අපිට පුස්තකාල පරිහරණය කරමින් අපිට ඉතාමත්ම හොඳ නිර්මාණ රාශියක් තියෙනවා මම මගේ MDV කරනකොට මම සහෝදරයාගේ ඉතිහාස පොත සම්පූර්ණයෙන්ම සාරාංශයක් ලැබුවේ ඇසයින්මන්ට් එකට ඒකේ ආචාර්යතුමා කියන මේ මේක වා නෙමෙයි මේක ડોක්ටර් සෝමරත්න හරි ලාලා කිතුණු සතුන ඉතිහාසය එච්චරට වෙන බයිබල් විද්‍යාලවල ආචාර්යගොල්ලොත් මෙතුමාගේ දේවල් පාවිච්චි කරනවා ඒ වගේම අපේ බයිබල් විද්‍යාලයේ උසස් අධ්‍යාපනයේදත් ඒ නිර්මාණ අද විශාල ආශිර්වාදයක් වෙලා තියෙනවා ඉතින් අපේ ලයිබ්‍රරියෙත් පිල්ලා තියෙනවා ඔබත් පරිහරණය කරනවා බොහෝ දෙනෙක් නම අහලා තියෙනවා අද පුද්ගලයාව දකින්න යනවා ඒ විතරක් නෙමෙයි ලංකාවේ සිංහල සමාජයට ලොකුම ලොකු පවතින සේවයක් කරා. ලයිබ්‍රරි එකට ගිහපාවම අඩුවෙන්ම තියෙන සිංහල පොත්. ඉංග්‍රීසි පොත් පිරලා තියෙනවා. ඉන්දියාවේ නිර්මාණ තියෙන නිසා දෙමළ පොතුත් තියෙනවා සිංහල පොත්. ඉතින් ඒ ශිස්තන පුරවන්න මෙතුමාව දයන් වහන්සේ පාවිච්චි කරා. ඒ වගේම අපි සහෝදරියත් මං හිතන උන් දෙදෙනෙක්ට විශ්වවිද්‍යාලෙ හිටියද කොහොමද බේරා දෙන්නේ? මගේ කසින් කෙනෙක් නම් හිටියා අපි ඊයරේ කතා වුණා ඒ ගැන පෙරේ දවස මේ මම හිතන්නේ කොට්ටාවේ හිටපු ડોක්ටර් කෙනෙක් අපි ගියා හම් වෙන්න සමකාලීනියෝ මගේ අයියා කෙනෙක්
දැන් එතකොට අපි දන්නවා ඔවුන් ඒ කාලේ ගැලවීම ලැබුවා එදා ඉඳන් දීර්ඝ ඉතිහාසයක් කිතුණු සභාවෙන් ගෙනත් තියෙනවා දයන්වංශික විශේෂ ආලේපයකින්. ඉතින් මම දකින්නේ ඇවිදින පුස්තකාලයක් මොන හරි ආගන්න ඕන නම් මෙතුමගෙන් අහගන්නේ. ඒ වගේම අපි බයිබල් සමාගමේ කමිටු කීපයකම අපි එකට වැඩ කරා ස්ටඩි බයිබලයේ සංශෝධන කමිටුව ඒ වගේ. ඉතින් දයන්වංශික ස්තුති වේවා ඊයේ ගාල්ලේ හිටියේ අද වෙහෙස බලන්නේ නැතුව අපිට සේවය කරන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපිට විශාල ප්‍රීතියක් ඔබතුමාව නැවත වතාවක් අප මැදට පැමිණීම සුදාත්මයන් වහන්සේ ඔබතුමා තුළ තබා තිබෙන පණිවිඩය අපිට ලබා දෙන්න කියලා ඉතා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම සිස්ටර් ඔබත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් සභාවෙන් පිළිගන්නවා. මේ ඉතාම සන්තෝසයි මෙහටෙන් ලැබීම ගැන කාලිකට පස්සේ. ඒ වගේම ලසන්තා අපේ සහෝදරියක් වගේ අපේ පුතාලා වෙලාවේ පවුල කට්ටිය විතරයි ගෙන්න ගත්තේ මෙතුමත් එකට ගෙන්න ගත්ත මොකද එයා පවුලේ සහෝදරෙක් වගේ. ඉතින් අපි නොයෙක් ඒ වගේම මෙහට එන්න ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකනවා. අද මම මාතෘකාව කරගන්නේ ජෝබ් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 5 වෙනි පදේ වෙනකම්. අපි කියවමු යෝබ් පොතේ 38 1 සිට 5 වෙනි පදේ දක්වා. පරණගියුසුමේ 635 වෙනි පිටුව යෝබ් පොතේ කරුණාකරලා නැගිටින්න. This at වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සිට පස්සෙනි පදේ දක්වා යෝ පොතේ 38 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සිට එවිට ස්වාමින් වහන්සේ කුණාටුවේ සිට යෝක්ට උත්තර දෙමින් මෙසේ කීසේක. අනුවන වචන වලින් මන්ත්‍රණය අඳුරු කරන මොහු කවුද? ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන මා නුඹෙන් අසන විට මට කියන්න, මා පොළොව පිහිටෙහු කල නුබ කොතැන සිටියෙහිද නුබ දන්නේ නම් කියන්න. ඒකේ මිමි නියම කළේ කවුද නුබ දන්නේහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද? දැන් මේක තියන්නේ අලුත් පරිවර්තනය. මම වාඩි වෙන්න. මේ දැන් මේක තියන්නේ දැන් ජෝබ් පොත ගැන අපේ අවධානය යොමු කරන්නේ. ජෝබ් පොතේ දක්වන්නේ එක්තරා පුද්ගලෙකුට සම්පත් බොහොම ධන සම්පත් කීර්තිය බලය ධනය සහ හැකියා කීර්තිය බලය ධනය සහ සියලු සම්පත් තිබුණා. ඒ වගේම දැන් මනෝවිද්‍යාඥයා කියන්නේ ඒකනේ මිනිසුන්ට අවශ්‍යයි කීර්තිය ධනය බලය ඔය වගේ අනිත් එක ওই ඉවරයක් නැහනේ. මනුස්සයාට විතරයි මෙම දේවල් වලින් ආසාවක් ඉවරයක් නැත්තේ. කොච්චර ලැබුණත් මදිනේ, කොච්චර කීර්තිය ලැබුණත් මදි, කොච්චර සල්ලි ලැබුණත් මදි, කොච්චර බලය තිබුණත් මදි නේ, ඉවරයක් නැහැ. ඉතින් ඒකෙන් තෘප්තියක් ලැබෙනවද කියන එක කොහොමද දන්නේ නැහැ. නමුත් තෘප්තියක් නොලැබෙන බව අපිට පේනවා. සුප්‍රසිද්ධ මම මේක පෙන්නන්නේ දෙන්නෙක් විතරක් මම කියන්නම්. එල්විස් ප්‍රෙස්ලි ගැන අහලා තියෙනවනි, ධන බලය සියලුම කීර්තිය නැති දෙයක් නෑ නියට, නමුත් සිය පණහානි කරගත්තා. මෙර්ලින් මොන්රෝ අහලා තියෙනවනි, රූපෙනුයි සියලු දේම අඩුවක් නෑනේ, නමුත් සිය පණහානි කරගත්තා. ඔන්නෝමයි බලය තියෙනකොට ඔය අනන්ත ඉන්න රජවරු ඉන්න ඔහම සිය පණහානි කරගත්තාය. ඉතින් ධනය බලය
ශක්තිය ඒ වගේම කාමුක ආසාවල් ඒකෙත් ඉවරයක් නෙවෙයි ආසාවන් කියන්නේ ඒක කොච්චර ලැබුණත් කොහොම තිබුණත් ඉවරයක් නෑ මිනිස්යාගේ ගතිය. දැන් මෙතන මේ ජෝබ්ගේ පොතේ කියන්නේ අන්න ඒකේ යගේ විශේෂයෙන්ම යගේ භාර්යාවගේ උත්තරයෙන් අපිට පේනවා. එතකොට මම මේ දල වශයෙන් ඉස්සෙල් කියා දෙන්න හදනවා මේ බයිබලයේ අපි පදනම් වෙන්නේ මේ අපේ ඉගැන්වීම් පදනම් වෙන්නේ බයිබලයෙන්. ඒක ඒක කොටස් දෙකක් තියෙනවා ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. පරණගේ විසමයි නවගේ විසමයි. පර එකක් අපි ඒකෙනුත් මේ ජෝබ්ගේ පොත ගැන අපි අවධානය යොමු කරන්නේ. ඒකට අපි කියනවා ප්‍රඥා සාහිත්‍ය පොත්ය කියලා. මොකද ඒ කියන්නේ මේ අර පරණගේ විසමේ තියෙනෝනේ දිවස්වරුන්ගේ පොත් කියලා එකක් තියෙනවා. ඊළඟට ව්‍යවස්ථාවක තියෙනෝනේ. ඒ දෙකට අයිති නැති නමුත් දෙවියන් වහන්සේ ගැන දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන ලියාපු පොත්. ඒ වගේ හරියට ඒක තියෙන දේවල් ඔය සිංහල සුභාෂිතයේ වගේ ටිකක් දුරට. එතකොට ශාස්ත්‍රීය වතෙන් ඉතාම උසස්යයි කියලා කියන්නේ මේ මේ යෝග්‍ය පොතේ. පරණ පොත්වලින් ඉතාම හොඳ පොතක්. ඉතාම අතීතයේ ලියාපු මේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 2000 විතර කියලා කියනෝනේ ලියන්න නැති කියලා කියන්නේ. ඒ තරම් ඒ වුණාට මේක හරියම මේ සාහිත්‍යම වශයෙන් හරි අගනා පොතක් විදිහටයි කියලාන්නේ. ඒකට ඒකේ මරණය මිනිස්යාගේ ජීවිතයට අදාළ මූලික ප්‍රශ්නයක් සලකා බලනවා. මොකද්ද මේක? දුක. හැමෝටම ඇති වෙන ප්‍රශ්නයන්නේ දුක. ඒ වගේම මෙතන එය ඒකම කියනවා දෙවියන් වහන්සේගේ ස්වර්ව බලධාරීත්වය ගැන. එකක් එක පැත්තකින් දුක තියෙනවා. අපි අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. ਸਰව උන්වහන්සේ ඉන්න බව විශ්වාස කරනවා. ਸਰව බලධාරීත්වය තියෙනවා. ওই දෙක කොහොමද ගැලපෙන්නේ කියන එකයි. ඒක නිසා ඒක මේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා නේ 3000කට ඉස්සෙල්ලා නෙමෙයි අපිටත් අදාළයි. එතකොට දැන් කථාන්තරය කියන්නේ දැන් මේ ජෝබ් කෙනෙක් කෙනා ඌස් කියන ප්‍රදේශයේ මහා ධනවතෙක් වෙලා හිටියලු. බල පුළුවන් කාර්යයක් ඒ කාලේ. ඒ කියන්නේ ඊයාගේ ධනවත් සම්පත් වලින් බලනවා ඒ කාලේ තිබිච්ච මුදල් මේ කියන්නේ මුදල් වෙනුවට ඒ කාලේ තිබිච්ච දේවල් අරගෙන බලනවා සත්ත්ව සම්පත් තිබුණා, ධන සම්පත් මේ කියන්නේ මේ ලෝහ සම්පත් තිබුණා, ඊළඟට දරු සම්පත් තිබුණා විශාල ප්‍රමාණයක්. ඒක නිසා බොහොම වැදගත් එකක්. හැබැයි ජෝ පහන ප්‍රශ්නේ තමයි ඔක්කොම වෙලා එයාට අන්තිමට මේ ඔක්කොම නැති වෙනවා. කතාන්තරය දන්නවනේ බොහොම. කතාන්තරය කියන්නේ මුල එයාගේ දරුවෝ ඔක්කොම නැති වුණා, මේ සම්පත් ඔක්කොම නැති වුණා, එයාටත් පහර වැදුනා. ඉතින් යහපත් ඇදහිලිවන්ත හොඳ එක්කෙනෙකුට මහත මහා නස්පැත්තියක් ඇති වුණතින් තවමත් දෙවියන් වහන්සේ අදහ ගන්නවාද කියන එක. ඒකයි ප්‍රශ්නේ. අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. ජෝබ් වගේ අය අපි අතර ඉන්නවා. බොහෝ තරම් ඉන්නවා. අපි ඔක්කොම නෙමෙයි. එක්කෙනෙක් නෙමෙයි අපි හැමෝටම ජෝබ් තත්ත්වයට එන්න වෙලාවල් තියෙනවා. හොඳ ගති තියෙන චරිතයේ හොඳ ජීවිතයක් ගත කරන දෙවියන් වහන්සේ දේව බය ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරන අයට නිවැරදි ලෙස දෙවියන් වහන්සේගේ ආඥා පිළි අරගෙන දෙවියන් වහන්සේට ගියේ සරණ පතන අසරණයන්ට සරණ වෙන අසල්වාසීන්ට හොඳක්ම කරන නරකක් හිතන්නේවත් නැති අයට නිමක් නැතිව දුක් වේදනා ඇති වෙනවා. එතකොට මොකද මේකදී අපි කිය කරන්නේ මේ අවස්ථාවේදී තව එකක් දෙවියන් වහන්සේගේ වචනේ දාලා තියෙනවා සාතන් හෙවත් චෝදනා කරන්න ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ඉස්සරහයිදී කියනවා ඇත්තටම හොඳ මිනිහෙක් ඉන්නවාද කියලා. එතකොට කතාන්තරය ඒකයි. එතකොට දෙවියන් වහන්සේ අවධානය යොමු කරන්නේ ජෝබ් කියන පුද්ගලයාට. ඒ කියන්නේ හොඳ කෙනෙක්, යහපත් කෙනෙක්. දෙවියන් වහන්සේ දෙනවා අවසරය ජෝබ්ට හිංසා කරන්න මේ සාතන්ට. දැන් මේ පොතේ දැන් ඕවා කියලා ඉවරලා දැන් මේකේ තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි මේ පොත කරුණු පහදා දෙන්නේ ප්‍රශ්න කිරීමේ ප්‍රශ්න අහන එක. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. දැන් අපි කවුරුත් අහනවනේ අමාරු වටනම දෙවියන් වහන්සේ ඇයි අපිට මම දාලාගෙන මම මෙච්චර හොඳ වෙලා ඉඳදී මට මෙහෙම වෙන්නේ මොකද අල්ලපු ගෙදර මිනිහා ඔච්චර පව් කරද්දිත් හොඳින් ඉන්නවා සැපසේ ඉන්නවා ඒ වගේ දේවල් අහනවනේ. එතකොට සාමාන්‍යයෙන් ඕනම ඇදහිලිවන්තයෙක් අහන ප්‍රශ්නයක් තමයි මොකද මේ
දෙවියන් වහන්සේ මේ අපි වගේ අයට පිරිහැර කරන්නේ අරගලන හොඳ සැප විඳිනවා. ඉතින් ඒක නිසා ඉතිහාසයේ මුලපටන්ම ඇදහිලිවන්තයන් හැමදෙනාටම වගේ කොටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ඉරණම සහ දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක බලන්න ඒක තමයි කියන්නේ. ඉතින් ඒක නිසා අපි හැමෝම අමාරු වැටෙනවා. හරිනේ අපි ඔක්කොම සරුවතෝ භද්‍ර නැන්නේ අපේ අතින් වරදි සිද්ධ වෙනවා. එතකොට අමාරු වැටෙනවා. ඒක ස්වභාවයක්. එතකොට ප්‍රශ්න වලින් බේරෙන්න කරන දේවල් ඊටත් වඩා ප්‍රශ්න ඇති කරන ඕනේ. දැන් සමහර ලාට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නේ විසඳන්න ගියාම තවත් ප්‍රශ්න වැඩි කරනවා. ඊළඟට මේ දවස්වලදී නොඑක් නොඑක් ප්‍රශ්න වලින් වේදනාව විඳින ඕනේ. දේශනා දේශන පාලනඥයන්ගේ ප්‍රශ්න වලින් මේ අමුදල් හිඟ කම් වලින් නැත්නම් අනුන්ගේ වැරදි වලින් දුක් විඳින වෙනවනේ. ඒක නිසා ප්‍රශ්න අනන්තයි. අපිට සමාජලාවට හිතවත් අය මැරෙනවා, කිට්ටුම ඥාතිව මැරෙනවා, බලාපොරොත්තු යාගෙන ඉපු දේවල් ඔක්කොම කඩාවැටෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට අහන ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේ ඉන්නවද? බොහෝ දෙනෙක් අහන්න ඕනේ දෙවියන් වහන්සේ ඉන්නවද කියලා. එහෙම තත්වයකින් ගන්නකොට දෙවියන් වහන්සේ නැතයි කියලා කියන අයත් ඉන්නවා. දැන් මොකද මේක සම්බන්ධකමන්නේ? ක්‍රිස්තියානි ආගම කියන්නේ සම්බන්ධකමක්. අපි දෙවියන් වහන්සේ ඉන්නවා නැත්නම් අපිට අසරණ වෙනවා. නේ? ඒක නිසා දැන් දෙවියන් වහන්සේ නැහැ කියවැටි අපි අසරණ වෙනවා. අපිට අමාරුව තියෙන වෙලාවෙදී අසරණ වුණාට පස්සේ අපි දෙවියන් වහන්සේ නැහැ කිව්වම අපේ අසරණ වෙනවා. දැන් මෙන්න මෙතෙන්දී මේ ජෝබ් කියන එක්කෙනාටත් දැන් එමිනේ එයා හොඳ කෙනෙක්. හැබැයි එයා ප්‍රශ්න කරන දෙවියන් වහන්සේගෙන් දිගටම කරන්නේ ප්‍රශ්න අහන එකයි. ප්‍රශ්න අහන එක බයිබලයේ හොඳ දෙයක්. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න අහලා තියෙනවා බොහෝ දිවැසිවරු. මේ ඒක නිසා ප්‍රශ්න ඇසීම හොඳ දෙයක්. ප්‍රශ්න ඇසීමෙන් තමයි කරුණු හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන මේ ප්‍රශ්න අහන්න ගමම්ම දෙවියන් වහන්සේගේ වචනේ දෙනෝ මේ සූක්ෂම විදියට ව්‍යංග ලෙස නැත්නම් මේ වක්‍රව උත්තරයක් දෙනවා. මේ මේ ප්‍රශ්න වලින් දැන් ඔය අහපු ප්‍රශ්න වලින් වක්‍රවත් උත්තර දෙනවා දෙවියන් වහන්සේ මොනවද අපේ ප්‍රශ්නෙට කියන්නේ කියලා. අපි ඒක පොඩ්ඩක් බලමු. එතකොට දැන් පොඩි දරුවොත් එහෙමනේ ප්‍රශ්න අහන එකනේ කරන්නේ. අහන එකමයි තියෙන. සමහර දෙමව්පිය උත්තර දෙන්නේ නැහැ. ඒක කරදරයක් කියලා. නමුත් ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න ඕන දරුවන්ට. ඒ වගේ තමයි. ඒකට මෙතෙන්දී අහන්නේ සුභවාදී ප්‍රශ්න. මේ සුභවාදී ප්‍රශ්න කියන්නේ දැන් පොසිටිව් ක්වෙස්චන්ස් කියලා තියෙනවනේ ඒවා. يعني හොඳ ඒවා අහන්නේ මේ අමාරු දාන්න නෙවෙයි ප්‍රශ්න අහලා කරුණක් කියා දෙන්න. හොඳ දේ වැරදි පැත්ත ගැන අවධානය යොමු කළා හොඳ දේ කියා දෙනවා. එතකොට දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න අහන එක හොඳයි. අහන්න ඕන. අපිට අමාරු වෙටනම අහන්න ඕන. හබක්කුක් දෙවිවරයා කරන්නේම ප්‍රශ්න අහන එකයි. අවසානයේ ප්‍රශ්නය අසු හබක්කුක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ඉවර වෙනවා. ගීතාවලිය 10:44 77 ඔය 77 ඔය පදවල ගීතවල දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. අමාරු වෙටිච්ච වෙලාවේදී. දැන් මෙතෙන්දී ජෝබ්ගේ ප්‍රශ්නය මුලින්ම දක්වනවා නේ. බයි පොතේ තියෙනවා දිගටම මුල ඉඳලාම පෙන්වන්නේ දෙවියන් වහන්සේ මුලින් ජෝබ්ගේ ප්‍රශ්නය. ඊට පස්සේ දෙවියන් වහන්සේ මෙතන අන්තිම වෙනකොට එන්නේ දැන් අපි අහනවා දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයි අහන්නේ මෙතන මේ පද මේක ඉන්නේ. කල්පනාවෙන් බැලුවම ඒකෙන් පේන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රශ්නය ඇතුලේ තියෙන උත්තරේ. බලන්න ඒකේ අපු දැන් ඒවයි ප්‍රශ්නය ඇතුලේ උත්තරේ තියෙනවා. සුභවාදී විදිහට ඒක කියනවා. එතකොට දැන් අපි අහුවෙමුකෝ මේ මූලික දේවල්ට. අපි මනුෂ්‍යයන් වශයෙන් පවත්වන සම්බන්ධකම් වල තියෙන උතුම්ම දේ තමයි ආදරේනේ. අපි අපිට ආදරේ නම් අපි කැමති. ඒක තමයි ලොකුම දේ. එතකොට අපිට ආදරය කරන අයගෙන් අපිට මේ
මේ නොකරන දේවල් තියෙනකොට අපි අහනෝනේ මේ ප්‍රශ්න අහනෝනේ දැන් මේ අපි පාස් වෙන්නෝ පාස්ටර් රැවෙන්නකම් වැඩ කරනවා අහනෝ පාස් අපි හුවම් පාස්ටර් ගෙදරක් නැද්ද කියලා අහුවොත් ඒක සුභවාදී ප්‍රශ්නයක් නේ එතකොට ඒකෙන් කල්පනා කරන්න එනවා උත්තරයක් එනවා එතන එතකොට ඒක වණ කියනවට වඩා හොඳයි මේ ප්‍රශ්නේ අහන එක එතකොට අපිටත් තියෙන්නේ වෙන කවුරුන් සමග සරණ යා හැකිද දෙවියන් වහන්සේ අර එන ප්‍රශ්නේ ඊළඟට දෙවියන් වහන්සේගෙන් අහන්න පුළුවන් අපිට මෙච්චර විනාශයක් කරා යන්නේ දෙන්න පුළුවන්ද කියලා දැන් බලමු අපි ඊළඟට කතාව ආයතෙමුකෝ කතාව කතාවේ තියෙන හැටියට විනාශයක් වෙනෝනේ පළමෙන්ම දක්වන්නේ පොඩි කාලයක් තුල එයාගේ සම්පත් ඒ කියන්නේ ධනෙ නැති වෙලා යනෝනේ ඔක්කොම තියෙන දේවල් නැති වෙලා යනවා භෞතික සම්පත් නැති වෙලා යනවා ඉතින් සම්පත් නැතුණාම කීර්තියත් ඇති වෙනෝනේ මේ සල්ලි නැතුණාම මේ බහිනෝනේ ඒකත් ගියා ඊට පස්සේ ඊළඟට කතාන්තරය කියන්නේ පොඩි මේ හුලඟක් මේ පොඩි නෙවෙයි විශාල හුලඟක් ඇවිල්ලා ගේ කඩාගෙන ගිහලා දරුවොත් නැති වුණා. එතකොට තියෙන සම්පත් නැති වුණා. දරු මේ කියන්නේ භෞතික සම්පත් නැතුණා, දරු සම්පත් නැතුණා. දෙකයි. ඊළඟට තාමත් ඇදහිල්ල තියෙනවා. එතකොට ඊට පස්සේ සාතන් ඇවිල්ලා ජෝබ්ගේ ශරීරෙටම ඒ කියන්නේ එයාටම ගහනවා. කුෂ්ඨ රෝගයක් හැදිලා. කුෂ්ඨ රෝගයක් හැදුනම දන්නෝනේ ඇති වෙන වේදනාවල් දොර තුනයි. මේ කාරණා තුනයි. පළමුවෙන් දේපල නැති වෙනවා. ඊට පස්සේ පවුල නැති වෙනවා. තුන්වෙනිව පෞද්ගලිකව ඔහුට පහර වදිනවා. හරිනේ? ඒකයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ එයාගේ භාර්යාව කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට ශාප කළා මැරෙන්නේ කියලා. මොකද යමක් තිබිලා නැති වුණාමනේ අමාරුව. නැතුව උපන්න මිනිස්සු ඕන තරම් ඉන්නෝනේ පාරේනේ. ඔය කුෂ්ඨ රෝගය හැදිලා මිනිස්සුත් පාර යනෝනේ. ඒගොල්ලන්ට කම් කරන්නේ නැහැ. ඒගොල්ලෝ බෙල්ල වල දාගන්නේ නැහැ. මෙයාට කෙනෝ බෙල්ල වල දාගෙන මැරෙන්නේ කියලා. නැති වෙලා තිබිලා නැති වුණාමනේ. එතකොට අහන ඇයිගේ ප්‍රශ්නය තමයි අපි කවුරුත් අහන ප්‍රශ්නේ. දෙවියන් වහන්සේ සාධාරණද? සාධාරණ ලෙස කටයුතු කරනවාද කියලා. එයා අහන්නේ. එතකොට උත්තරේ ජෝබ් දෙන්නේ මෙන්න මේකයි වැදගත් දේ. ජෝබ් 2:10 කියනවා එහෙත් ඔහු ඈට කතා කොට නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කතා කරන්නක් මෙන් කතා කර කෙරෙහිය අපි දෙවියන් වහන්සේ අතින් යහපත පිළිගන්නු නම් අයහපතත් පිළිගැනීමට ඕනෑ නොවේදයි කීවේ ඒ සියල්ලේදී ජෝබ් වචනයකින්වත් පව් කළේ නැත ජෝබ් ඊළඟට කියනවා මම කිසිත් නැතුව මෞකසී නාමේ ආවෙමි කිසිත් නැතුව පෙරලා යන්නෙමි සම්විධානෝ දුන්සේක සම්විධානෝ ගත්සේක හරිනේ සම්විධානෝ දුන්සේක සම්විධානෝ ගත්තික සමිඳුන්ගේ නාමෙට පැසසුම් වේවා මේන් පන් පෙන්වන්නේ මොකක්වත් නෙවෙයි අපි දෙවියන් වහන්සේ අතර සම්බන්ධකම දෙවියන් වහන්සේ තමයි අයිතිකාරයා අපි මේ හිටියට අපේ තියෙන අපේ ප්‍රාණෙත් ඇඟත් ඔක්කොම අයිති වෙන්නේ අපේ ගැලවීමත් දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේ එතකොට දෙවියන් වහන්සේ ඊ අපේ අතර තියෙන සම්බන්ධකමයි වැදගත්කම ඒක යෝබ ආරක්ෂා කරා. නම්බුව තිබුණත්, සල්ලි තිබුණත්, කීර්තිය තිබුණත්, ඒව නැති වුණත් යෝබ හරියට කණුව අල්ලගෙන හිටියා. ඒක නිසා ඒ ආත්ම ශක්තිය යෝබට තිබුණා. ඒ ආත්ම ශක්තිය කඩාගත්තොත් තමයි අපි විනාශ වෙන්නේ. ඒක නිසා එල්ලෙන්න වැල්ලි නැතිවත්වට එන්නේ දෙවියන් වහන්සේ අතහැර දැම්මුත්. යෝබ්ගේ නෝනා කිව්වා වගේ. එතකොට දැන් ඊළඟට බලන්න තව කතාවේ හොඳයි ඊළඟට ඊට පස්සේ තුන් දෙනෙක් ඉනවා ජෝබ්ට ජෝබ් සනසන්නනේ යාළුව තුන් දෙනෙක් ඒගොල්ලොන්ට මේ යාළුවන්ට ආරංචි වෙලා එක එක තැන්වල ඉඳලා එනෝ ජෝබ්ට කියා මේ ජෝබ්ගේ සනසීමට හැබැයි ඇවිල්ලා කියන දේවල් වලින් පේන්නේ ජෝබ්ට සනසිල්ලක් ලැබෙන්නේ නැහැ තව තවත් වැඩි කරන එකයි කරන්නේ ඔවුන්ගේ මතෙ වෙන්නේ ජෝබ්ට ජෝබ් මේ පව් කරලා තියෙනවා පව් කරපු හින්දා පාපයක් නිසා මේ දඬුවම් ලැබිලා තියෙනවායි කියලා. මෙතන ඒ දෙන්නේ ඒගොල්ලෝ යාක්තාර්ථ කරන්නේ එහෙමනේ. ජෝබ් කියන්නේ මම පව් වෙරු නැතේ කියලා.
දෙවියන් වහන්සේට කීකර වුණා. ඒක පාපිකයන් එකනේ දෙවියන් වහන්සේට අකීකර වීමනේ. අකීකර වුණේ නැහැ. යකිනෝනේ තැනක මම පාර යන ගහන්න මේ කහ බැලුවේවත් නැහැ කියලා කාම කාමසිතින් නේ. ඉතින් ජෝ පාප විරහිතයි. එහෙනම් යෝ මහනවා දෝප්ත තහන වෙන තියෙන්නේ මොකද මට මෙහෙම උනේ අපි වගේ අහන ප්‍රශ්නේ තමයි. එතකොට හතරවෙනි එක්කෙනෙක් එනෝනේ හතරවෙනි එක්කෙනෙක් ඇවිල්ලා කියනවා එලිහු කෙනෙක් කෙනා දෙවියන් වහන්සේගේ ජෝ වේදනාව මැදින් ගෙනගෙන පවිත්‍ර කරනවා කියලා. ඔකත් කියනෝනේ සභාවල දුක්ඛ දීලා පවිත්‍ර කරනවා කියලා. එතකොට ඒක සමහල්ලාවට හිත සනසන වචනයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ වචන නෙවෙයි, එයාගේ මනසෙන් එන එකක්. අපි ඒකට කියන්නේ මානස විචාරි. ඔහුගේ සිතුවලින් එන, සිතුවිලි වෙන එක වලින් එන එකක්. මේ දෙවියන් වහන්සේගේ වචන නෙවෙයි. එතකොට මිතුරන් ඔක්කොම ප්‍රකාශ කළේ යහපත් අය දුක් විඳින්නේ නැහැ කියන එක. හැමෝම කිව්වේ. එතකොට ඒගොල්ලන්ගේ විශ්වාසය ඒකයි. අපටත් ඔය අදහස ඇති වෙන්න ඉඩ තියෙනවා. එතකොට දෙවියන් වහන්සේ දැන් ඔතෙන්ට ඇවිල්ලා කියන්නේ ජෝග්‍ය මිතුරන්ට තරවටු කරනවා. ඊළඟට මිතුරන්ට තරවටු කළා දෙවියන් වහන්සේ කියනවා මිතුරන් වෙනුවෙන් මැදිහත්කාරය ආඥා කරන්න කියලා යෝප්ට කියනවා. සමාව අය දෙන්න කියලා තියෙනවා. ඒකට සමාව දුන්නා. එතකොට ජෝග්‍යතේ අවසානයේ කියනවා ධනය තුන් ගුණයක් දුන්නයි, දරුවන් හත් දෙනෙක් දුන්නයි, දුවරුන් තුන් දෙනෙක් දුන්නයි කියලා. ඒක නිකන් හරියට ඊළඟට ජෝබ් අවුරුදු 140ක් ජීවත් වුණායි කියලා කියනවා. ඉතින් අර මේක හරියට මේ ඔය නවකතා තියෙනනේ සුඛාන්ත නවකතා. يعني අන්තිම හරිය ජෝඩු එක්කව වෙනවා ප්‍රේම සම්බන්ධනේ ප්‍රේම වල එක්කතු වෙන චිත්‍රපටිවල තියෙනවා අන්නේ වගේ. හැබැයි ඒක බලන්න ඔය කතාන්තරේ හොඳට බලන්න. ඕක ඇති සුඛාන්තයක් නැහැ. දරුවෙක් නැති වුණාම මොන දරුවා නැති වුණත් දෙමව්පියෙකුට ඉවසන්න පුළුවන්ද? දරුවෝ 50ක් හම්බුණත් අර මැරිච්ච දරුවෝ දෙන්න ගැන තමයි හිතන්නේ. කවදාවත් ඒක සුඛාන්තයක් නෙවෙයි. ඒක නිසා වේදනාව දෙකටම තියෙනවා. නමුත් මෙතන තියෙන එක නෙවෙයි. දෙවියන් වහන්සේ පිළිතුරක් ලැබෙනවා කියලා ජෝබ් විශ්වාස කරා. ජෝබ් හිතුවේ දෙවියන් වහන්සේ තමන්ට වැරදි ලෙස සැලකුවයි කියලා. හොඳ මිනිහෙක් නේ යා. ඒක නිසා යාට වැරදි විදිහට දෙවියන් වහන්සේ සැලකුවේ. තමා වැර කියන්නේ ජෝබ් කියන්නේ මං වැරදෙන් තුරයි. මම කිසි වරදක් කරේ නැහැ කියලා නේ කියන්නේ. එනිසා කෙලින්ම දෙවියන් වහන්සේ හම් වෙලා මුණ ගැහිලා ප්‍රශ්න කරන්න යන්න හදන්නේ. නඩුවක් දාන්න හදන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව. ඒ සම්ප්‍රදායයට මේක ලියලා තියෙනවා. ඒකට නඩුවක් දාන්න හදන්නේ. ඊට පස්සේ නඩුවෙන් අවසානයේ ජෝබ් දෙනවා කියලා විශ්වාස කරා. ජෝබ් දිනනවායි කියලා විශ්වාස කරා. නඩුවෙන්. මෙන්න මේක ඔතනදි පොඩි වෙලක් තියෙනවා. දැන් අපේ රටට ගැලපෙන ඕක. දැන් මේගොල්ලෝ හිතන්නේ මේ යෝග්‍ය යාළුවෝ ටික ඔක්කොම ඇවිල්ලා මොකද්ද හිතන්නේ? අර අපේ රටේ තියෙනෝනේ හේතුඵල ධර්මයක්. හොඳ කරොතින් හොඳක් වෙනවෝ, නරක කරොතින් නරකක් වෙනවෝ. ඒක උඩ තමයි මේගොල්ලෝ තර්ක කරන්නේ. හොඳට බලන්න ධර්මිෂ්ඨයා නිතරම සමෘද්ධියෙන් ඉන්නවා කියන එක තමයි ඒක කියන්නේ. හොඳ කරනවා නම් එයාට හොඳයි, සමෘද්ධියෙන් ඉන්නවා. දුදනා නිතරම අවපාතේ ඉන්නවා කියන එකයි සාමාන්‍ය හැඟීම. අපි ඔක්කොම ওই වගේ තමයි හිතන්නේ. හැබැයි ওই එක්කම ප්‍රශ්නිනවා දුදඳන් ඇයි වැජඹෙන්නේ? ඒක නිතරම අපිට එනවා. කොහේ හොදි හෝ කළ අකුසලයක් නිසා කියලා මේක කියනෝනේ නැහැ. අපි කියනෝනේ යම් කිසි වරදක් නිසා මොකක් හරි කාලෙක අකුසලයක් තියෙනා මේ උණයි කියලා සිත හස ගන්න හදනවා. ඒක කියන්නේ ඒක තව ක්‍රමයක්. ඒකත් හේතුඵල ධර්මයට හිස් තැම්පරවන එකක් නේ ඒකත්. වෙනසක් නැහැනේ, අරකම තමයි. ඒ හේතුඵල ධර්මයට හිස්තර පුළුවන්. ජෝබ් කරන්නේත් ඒක තමයි. විශ්වාස කළේ තමන් වැරදි නැහැ. ඒක නිසා දුක් විඳින්න හොඳ නැහැ. යාළුවෝ කරන්නේත් ඒකනේ. යාකුළුව තර්ක කරන්නේත් හේතුඵල ධර්මය අනුවයි. පව් කළා තියෙනවා, පව් වලට වන්දි ගෙවන්න ඕනේ. දෙවියන් වහන්සේ දඬුවම් කරනවා. ඒකයි. එතකොට දුකයිති වෙන්නේ දුදනට. මොකක් හරි පවක් තියෙන නිසායි වරද තියෙන්නේ. හරි නේ? දැන් මුතන කියන්නේ ඒකයි. ඒතකොට මේක මේ පොත හොඳටම පැහැදිලිව ප්‍රතික්ෂේප කරන ඔය අදහස. ඒ කියන්නේ හොඳ එපක් කරන්න එපා කියලා කියනෝ නෙමෙයි. නමුත් ඒ මේ සහසම්බන්ධතාවය ප්‍රතික්ෂේප කරනවා. පව්පල දෙන්නේ යන විශ්වාසය අනුව ඒගොල්ලෝ තර්ක කළා. දේව යුක්ති බව පිළිගත් නමුත්
දෙවි අන්වහන්සක යුක්තවන්තවා භාව පිළිගත් නමුත් ජෝබ් කිව්වේ යහපත්ති කියලා. එක එකනම් මිත්‍රෝ එක ප්‍රතික්ෂේප කරා. හරිනේ. එතකොට ජෝබ්ගේ ආකල්පය එහෙම නෙවෙයි. ජෝබ් මහන්නේ දෙවියන් වහන්සේ හොඳ දේ පමනක් කරගෙන නරක පැත්ත ගන්නුගන්නේද කියලා. දෙවියන් වහන්සේගෙන් හොඳ දෙයක් ගන්නව නම් අපි මම නරක දෙයක් ගන්න කැමති කෙනෙක්යි ජෝබ් කියන්නේ. එතකොට මෙතෙන්දී දෙවියන් වහන්සේ ජෝබ්ට ප්‍රශංසා කරනවා. දෙවියන් වහන්සේ ජෝබ්ගේ ගුණ යහපත්කමත් ප්‍රතික්ෂේප කරේ නෑ නේ ඔය කතාවේ කොහොමවත් එනකවත් නෑ. ජෝබ්ගේ ගුණ යහපත්කම ප්‍රතික්ෂේප කළා. දෙවියන් වහන්සේ ඒ ඔතන ප්‍රශ්නය තියෙන්නේ යෝබ් මහණේක ප්‍රශ්න තමයි දෙවියන් වහන්සේ පාලනය ගැනයි. දෙවියන් වහන්සේ ගැන තමයි පළමෙන් අභියෝග කරන්නේ. දෙවියන් වහන්සේ පාලනය කරන ගන්නේ නේ. දෙවියන් වහන්සේ මේ පාලනය කරනකොට නරක මිනිසුන් හොඳ වෙන්නෝ හොඳ මිනිසුන් නරක වෙන්නෝ. එතකොට දෙවියන් වහන්සේ කියන්නේ අන්න ඒකටයි දෙවියන් වහන්සේ අභියෝග කරන්නේ මෙතන. එතකොට යෝබ් තර්ක කරන්නේ නොදැන තර්ක කරන දෙයක් කියලායි යෝබ් මෙතෙන්දි කියන්නේ. එතකොට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැන අපි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. සමහරව දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දීලා උත්තර දී ගන්න බැරි නම් බෙල්ල වල දා ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපිට දැනගන්න පුළුවන්ද? අපි මේ පොඩි මුල කෑල්ලකින් හැමදාම වරදක් කළා ඒක ඊට පස්සේ හරි ගස්සනවා එහෙම කරන මේ මුලෙන් අපිට පුළුවන්ද දෙවියන් වහන්සේගේ මනස දැරදෙරුම් ගන්න? ඔය පොතේ ඒක තමයි කියන්නේ. අපිට තියෙන්නේ සීමිත වැටහීමක්. ජෝබ් සතු දැනුම සීමිත බව මෙතන පොතෙන් පෙන්නවා. දෙවියන් වහන්සේ පෙන්නවා. අපගේ දැනුම සීමිත බව පිළිගැනීමට අපි කැමති නැහැ. නේ ඒකත් එහෙම නේ ඔය තරුණයෝ කැරලි කරන්නේ ඒක නේ. ඒගොල්ලන්ගේ මේ දැනුම සීමිතයි කියලා තීරණය කරන්නේ නැහැ නේ. ඒක මුලාවක් නේ, මුසාවක් සහ මුලාවක්. තම ඉරණම දෙවියන් වහන්සේ සමග කතා කිරීමට එතකොට ඒක බාධාවක් නේ. අපි හරිය කිව්වම අපි කිව්වම කොහොමද දෙවියන් වහන්සේ ඉදිරියට යන්නේ? එතකොට අනිත් එක මෙතෙන්දී ජෝබ් දෙවියන් වහන්සේගෙන් විසඳුමක් පැතුවේ නැහැ නේ. දඬුවම් කියවත් මම හොඳයි කියන එක මෙතනේ කරේ එයා කරේ. ඔතන ඊළඟට දැන් ජෝබ් කියන්නේ ඔතන අනිත් එක තමයි අපි කවුරුත් කරන වැඩන්නේ. අයිතිවාසිකම් කතා කරන එකනේ. දෙවියන් වහන්සේ ඉදිරියේදී අයිතිවාසිකම් කතා කරන්න ගියා. නේ මට මම හොඳ මිනිහෙක්. මයි මට මේවා කරන්නේ. ඒකනේ අයිතිවාසිකම්නේ. එතකොට අයිතිවාසිකම් කියන්නේ උපයගත්ත දේවල්නේ, හම්බ කරපු දේවල්නේ. වෙන මොනවද? දෙවියන් වහන්සේ දීපු දෙයක් නෙවෙයි. අයිතිවාසිකම් කියන්නේ අපි උපයගත්ත දේවල්. එතකොට උපයාගත් දේවල් කියන්නේ ওই කුසල කර්ම වගේ දෙයක්. ඒවෙන් හොඳ කියන්නේ හොඳ වෙනායි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක ලෞකික දේවල් ගැන කතා කිරීමක් නේ. අපි ඔය අපේ ලුකකම් ගැන කතා කරනවා. ඒව මේ වටින්නේ නැහැ දෙවියන් වහන්සේ දිදී. කියන්නේ අපේ අයිතිවාසිකම් ලොකුකම් දෙවියන් වහන්සේ දිදී තියා කිව්වා. සාමාන්‍යයෙන් වෘත්ති වල සමිති වල නියෝ කියන්නේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නේ. එතකොට අපේ දෙමව්පියන් ඉදිරියේත් අපි කතා කරනෝනේ පොඩි ළමයි එහෙම අයිතිවාසිකම් ගැන කතා කරනෝනේ. දෙවියන් වහන්සේ ඉදිරියේත් ඒගොල්ලෝ කරනවා. එතකොට අනිත් එක තමයි වරදක් කරේ නැහැ. මං වරදක් කරේ නැහැ කියන එකනේ බොහෝ දෙනෙක් කියන්නේ. අපේ රටේ මිනිස්සු කවදාවත් කියන්නේ නැහැ නේ. ඉවැන්ජලිකල් වැඩවලට යන අය කෙනෙක් දන්නව, හොඳට දන්නව. අපි පව් කරන්නේ නැහැ. නේ අහලා තියෙනවනේ. අපි පව් කාර්යවලදී කිව්වටින් එහෙම අපි පව් කරන්නේ නැහැ. තමා වැරදි නොකළ බව ජෝග්වේ මතේ. නේ අපි ඔක්කොම එහෙමයි. අපි පව් කරන්නේ නැහැ කියලා නිතරම අහනෝ ඔයගොල්ලෝ. මං කියවනේ ඉවැන්ජලිකල් සේවයට යනවා නම් ඔයගොල්ලෝ දන්නව ගෙවල් වලට ගියාම කියනවා අනේ අපි පවුකාරයෝ නෙවෙයි. නිසා එතකොට වෙන්නේ අපේ අයිතිවාසිකම් කියන්නේ ගියාම අපි වැරදි නැහැ කියලා කියාම අපිට හරියට හිතන්න බෑ. ඒකනේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට හරියට හිතන්න බෑ. හිතන්නේ නිතරම තමන්ට දෙවියන් වහන්සේ හිංසා කරන නිසා මෙයා හිතුවේ අන්තිමේදී ආ දිනයි කියලා. හැබැයි දෙවියන් වහන්සේ යෝබ්ගේ අභියෝගය පිළිගත්තා. ඒකන් තමයි ඔතෙන්ද කියන්නේ පිරිමියෙක් වගේ නැත්නම් පුරුෂයෙක් වගේ ඉඟටිය බැඳගෙන කතා කරන්නේ කියලා දෙවියන් වහන්සේ කතා කරනවා. ඊට පස්සේ ජෝබ්ගෙන් ප්‍රශ්න කරන්නේ දෙවියන් වහන්සේ. ජෝබ් නෙවෙයි දැන්. නඩුව දැම්මේ ජෝබ්. හැබැයි ප්‍රශ්න අහනවා දෙවියන් වහන්සේ. එතකොට දැන් ජෝබ් ඔප්පු කරන්න ඕන තමන් වැරදි නැතේ කියලා. ඒකයි වෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ අහන ප්‍රශ්න වලට උත්තර ඕනේ නැහැ. දෙනුනේ බල එක දැන් දෙවියන් වහන්සේ අහන ප්‍රශ්න පුදුම ප්‍රශ්නණි අහන්නේ
බැලුවම බැලීමට මහා අසාධාරණ ප්‍රශ්න අහන්නේ නේ. ලෝක මවන වෙලාවේ උඹ හිටියාද? කවුද හිටියේ මිනිස්සු? ලෝක වෙලාව මවන වෙලාවේ මිනිස්සෙක් හිටියේ නැහනේ. මිනිස්සේ හැම පස්සේනේ. ඉතින් ඒක නිසා ඒව දන්නේ දෙවියන් වහන්සේ විතරයි. එතකොට දෙවියන් වහන්සේ අහනවා, උත්තර දෙන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි මෙතන කතාවේදී. විරුද්ධ දැන් අනිත් පැත්ත අරන් තියෙන ජෝබ්. ජෝබ්ට මේවට උත්තර දෙන්න වෙනවා. දැන් ජෝබ්ට සිද්ධ වෙනවා තමන් වැරදි නැහැ කියලා කියන්න. එතකොට දෙවියන් වහන්සේගේ මෙතනින් පෙන්නනවා දෙවියන් වහන්සේගේ පරම බල ඇති ස්වභාවය ගැන උත්තර දෙන්න වෙනවා ජෝබ්ට. පුළුවන්ද? තමා නිවැරදි කිරීමට සිද්ධ වෙනවා. සියල්ලේ අධිපස බව දෙවියන් වහන්සේ පෙන්න දෙනවා. එතකොට ඊළඟට ජෝබ්ගෙන් ප්‍රශ්න ජෝබ් ප්‍රශ්න කරන්නේ කාරණා දෙකක් උඩනේ. දැන් මෙතන දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ පළමුවෙන්න මැවිල්ල ගැනනේ. මැවිල්ල තත්ත්වය ගැනනේ. පෞකාරයෝ මේ හොඳින් ඉන්නවා. දෙවැන්න ලෝක පාලනය කිරීම ගැනනේ. ඊළඟට දෙවියන් වහන්සේ යුක්තිවන්ත ප්‍රඥාවන්ත යුක්තිසහගත බව මේ පොතෙන් පෙන්නනවා. නමුත් ජෝබ්ට ප්‍රශ්නයක් වෙන්නේ ඒකයි. දෙවියන් වහන්සේ අහනවා මහා මා පොළොව මැවූ කල නුඹ කොහෙ ඉන්නද කියලා. එතකොට මැවිල්ලේ අභ්‍යන්තර තත්වය ගන්න වෙන ජෝබ්ගෙන් අහනවනේ. ඉතින් ඒ උත්තර දෙන්න පුළුවන්ද? ජෝබ්ගේ මොළේ සීමිතයිනේ අපිට වගේනේ. අපිට අපේ මොළේ සීමිතයි. අපි ওই විද්‍යාව විද්‍යාව කියලා කියනවා. අපේ මේ පංචේන්ද්‍රියට සීමා වෙච්ච දැනුමක්නේ. ඕක ගැන දීලා ඕක තියලා මේ ප්‍රශ්න කරනවා දෙවියන් වහන්සේ. එතකොට කොහොමද උත්තර දෙන්නේ? දෙවියන් වහන්සේ අනෝ දැන් මේ මෙයා අවුල් වුණා. දෙවියන් වහන්සේ මේ ඔහු කතා කරන තරමට දෙවියන් වහන්සේගේ යථාර්ථය ඔහු දන්නේ නැහැ නේ. ජෝබ් දන්නේ නැහනේ අනුවණේක් ලෙස කතා කරනවායි කියලා කියන්නේ. දැනුව නැතිව කතා කරනවා නේ. අපිත් ඔහොම තමයි. අපි හිතන්නේ අපි දන්නවායි කියලා. ඊට පස්සේ දෙවියන් අහනවා දන්නවනะ කියන්න. මැවිල්ල ගැන දෙවියන් වහන්සේගේ පරණ බුද්ධිය ජෝබ්ගෙන් අහනවා. ලෝකේ පාලනය ගැන දෙවියන් වහන්සේගේ ප්‍රශ්න කරන්නේ කොහොමද? ඒකෙන් ජෝබ්ගේ නොදැනුවත්කම අඩු බව පෙන්වන මේ ප්‍රශ්නවලින්. දෙවියන් වහන්සේගේ ඉදිරියේදී අපි සීමිතයි. ඒකයි කියන්නේ. බ්ලේස් පැස්කල් කියලා දර්ශනවාදියෙක් ඉන්නවා. සුප්‍රසිද්ධ දර්ශනවාදී කියන ප්‍රංශ ජාතික ගණිතඥයෙක්, දේවවේදයෙක්, භෞතික විද්‍යාඥයෙක්, නොයෙක් අලුත් දේවල් හොයාගත්ත කෙනෙක්. එයා පොතක් ලියලා තිනෝ සිතුවිලි, පෙන්සීස් කියලා. මේ ප්‍රංශේ භාෂාවෙන් ලියපු ඒක ඇදහිල්ල ගැන තියෙන්නේ. ඒකේ තිනෝ සුදුක ආර්යා කියලා කතාවක්. ඒකේ කියනවා සුදුකාරයක් කියන්නේ සුදුක් අල්ලනනේ. අපි හැමෝම සුදු අල්ලනවා. එකක් තමයි දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද නේ. ඒක දෙකනේ අපේ හැමෝටම තියෙන්නේ. එක්ක දෙවියන් වහන්සේ ඉන්නෝ නැත්තන් නැහැ. දැන් මේ කතාවෙදිත් ඒකයි. හැම දෙනාම ඔකට ඔට්ටු අල්ලනෝනේ. දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද? ඒ කියන්නේ ප්‍රශ්නාවම අපි ඔක නැහැ කියනවා, ඔව් කියනවා. ඔය එතකොට සුදුකාරය වගේ අපේ තීරණයක් ගන්න ඕන. මොකද්ද තර්ණය? ඔට්ටුවේ දෙපැත්තක් තියෙනෝනේ. ඔට්ටුවේ සූදිය දෙපැත්ත විමසලා බලමු. ඒක දෙවියන් වහන්සේ ඉන්න බව විශ්වාස කරතෙන් ඇති මොකද පාඩුව? මොකද්ද පාඩුව? දෙවියන් වහන්සේ ඉන්නවා විශ්වාස කරනවා නම් යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවනේ. අමාරු වුණ තැනවලදී අඩු ගන්න එල්ලෙන්නවත් පුළුවන් නේද දෙවියන් වහන්සේ කියත්තේ නේ? ඒක නැත්තම් මෙති මොකද්ද වැඩේ? කිසි වැඩක් නැහැ නේ නේ. මොකද්ද දෙවියන් වහන්සේ නැත්තම් කිසි ප්‍රයෝජනයක් නැහැ. නිකන් නම් මේ ලොකු කමට කියන්න පුළුවන් මම දෙවියන් වහන්සේ අදහන්නේ කියලා. වෙන දෙයක් නැහැ. ඒ නිසා සූදුකාරය අන්තිමේදී පිළිගන්නේ තේරෙන්නේ කරන්නේ දෙවියන් වහන්සේ ඉන්නවා කියලා පිළිගන්න එකයි. ඊළඟට දැන් ඔය ඒකෙම කියනවා ලාභ පාඩුවන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා මේ පැස්කල් කියනවා ඇදහිල්ලෙන් ලැබෙන ලාභය නොඇදහිල්ලට වඩා අගනා බව ඔහු කියනවා. එතකොට ජෝබ් හරියට තීරණය කරගත්තා. ඒක දෙවියන් වහන්සේ විශ්වාස කළ නිසා ඔහු ඇදහිල්ල පැත්ත ගත්තා. අනිත් පැත්ත ගත්තේ ඔහුගේ භාර්යාව. එතකොට එයා ගන්න නිෂේධනීය පැත්තක් නේ. අනිත් පැත්ත අරගෙන බෙල්ලේ වල දාගන්නේ කිව්වනේ. එතකොට
ඕක තමයි අපිටත් තියෙන විකල්පය. එක්ක දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නැත්නම් ප්‍රශ්නේදී බෙල්ලේ වල දාගන්න ඕනේ. මේ දෙකනේ කරන්නේ අපි හැම දෙනි. එතකොට දෙවියන් වහන්සේ අදහා ගන්න අය මූලික කාරණා තුනක් හොයනවා. හරිනේ දැන් එක තමයි දෙවියන් වහන්සේ සර්වෝත භද්‍රයි නේ. හැමදේම සම්පූර්ණයි නේ. සර්වතෝ භද්‍රයි මම මේ හරි හරි සර්වතෝ භද්‍රයි දෙවියන් වහන්සේ. එතකොට අනිත් එක තමයි සර්වඥයි. හැමදේම දන්නෝ. හරිනේ. ඊළඟට දෙවියන් වහන්සේ හැමතිම්ම යහපත් කියලාත් අපි විශ්වාස කරන්නේ. ඔය තුන තියෙන්න ඕනේ නේ. දැන් ජෝප්ට තියෙන ප්‍රශ්නේ ඔන්න ඕකයි. දැන් මේන් දෙකක් තියෙනවා කියලා බලමු අපි පොඩ්ඩක්. සියල්ල දන්නෝ සියල්ල යහපත්. ඒ වුණාට සියලු බලය නැත්තම් කොහොමද අපිට උපකාර වෙන්නේ? එහෙම නැත්තම් සියලු යහපත්කම තියෙනවා, සියලු බලය තියෙනවා. නමුත් සියල්ල දන්නේ අපිට තියෙන වේදනාව ගැන දෙවියන් වහන්සේ දන්නේ නැහැ. ඒකෙනුත් වැඩක් නැහැනේ. එහෙම නැත්තම් සියල්ල දන්නවා, සියලු බලය තියෙනවා. නමුත් යහපත් නැහැ. ඉතින් ඇති වැඩේ මොකද්ද? ඒක නිසා දෙවියන් වහන්සේ ගැන ජෝබ්ගේ කතාව පෙන්වන්නේ මේ තුනම දෙවියන් වහන්සේ දන්නවා. ජෝබ් විශ්වාස කරන මේ තුනම. ජෝබ් තුනම මේක විශ්වාස කරනවා. ඒ නිසා අපට අවශ්‍යන්නේ දෙවියන් වහන්සේ මුන්ට මුන්ලා හමු වෙලා ඔන්න ඔය විදියට දෙවියන් වහන්සේ ගැන සැලකිලිමත් වෙනවායි. එතකොට අපගේ අපේක්ෂාවන්නේ දෙවියන් වහන්සේ උත්තරක් දෙතයි කියලා. එතකොට විශ්වාසවන්ත ජෝබ්ට යන්නේ ඇදහිල්ල ඇති වෙන්නේ සියල්ල දන්නා, සියලු බලය ඇති, හැමතිම්ම ආදරණීය දෙවියන් වහන්සේ ජෝබ් අමතක කරේ නැහැ. ඔහුගේ විශ්වාසවන්තකම නිසා දෙවියන් වහන්සේ අවංකව කෙලින්ම තම දුක සහ කෝපය කියන්න ඔහුට පුළුවන් වුණා. එතකොට ජෝබ්ගේ කතාවෙන් පෙන්වන්නේ දුකටපත් වුණු සෑම අතින්ම පරාජුණු යයි පෙනෙන කෙනෙකු උවද තමාගේ වරදක් නිසා දුක් විඳින්නේ යයි නොසිතන්න ඕන. අනිත් එක පරාජිතයයි පෙනෙන ජීවිතයක් ගැන ඉගෙන ගන්නව අපට ඒකෙන් ජහිරයක් ලැබෙනවා. මොකද දෙවියන් වහන්සේ අපි සමග ඉන්නවා. අපට සම්පූර්ණ චිත්‍රය නැති බව මතක තියාගන්න ඕන. අපි දුක් විඳින්නේ මොකද කියන එක අපි දන්නේ නැති බව දැනගන්න ඕන. ඒක දෙවියන් වහන්සේ පමණයි දන්නේ. එතකොට දුකට ප්‍රතිචාර වෙන්න පිළිබඳ ජෝබ්ගේ කතාවට පදනම් වුණු එකක් තමයි මේ යුදෙව් විශ්වාසය. යුදෙව්වරු සාමාන්‍ය මහා නස්පැත්තියක් වුණත් මුළු හදින්ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දැන් යුදෙව්වරු විතර විනාශ වලට මුහුණ දෙච්ච ජාතියක් ලෝකෙම නැහැනේ. මේ බැබිලෝනියානු විප්‍රවාසයෙන් ඊට පස්සේ ජර්මනියේ තිබුණා මේ විනාශයක්, රුසියාවේදී ඔය පොග්‍රොම් කියලා જાතියක් තිබුණා. දැනටත් යුදෙව්වන්ට හිරිහර කරනවා. එහෙම තියෙද්දිත් යුදෙව්වෝ සියලුම නස්පැත්තින් මැද්දේ මුළු හදින්ම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒක තමයි ඔවුන්ගේ සියල්ල දන්නා දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ට කුඩා කාලේ ඉඳලා මොලේ දානවා දෙමව්පියෝ. සාමාන්‍ය යුදෙව්වරු දෙමව් අම්මගෙන් හරි තාත්තා කෙනෙක් හරි මැරුණම ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේට විලාප කියනවා කියලා සමහරලාට හිතන්න පුළුවන්, අඬා වැටෙනවා කියලා. හැබැයි යුදෙව්වරු කරන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රසිද්ධයේ තමාට ඇති වූ පාඩු ඇත්තම් ඒ මැද්දේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කියා සිටීමයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒකට කියන්නේ කඩිෂ් යාඥාව කියලා. කඩිෂ් කියන්නේ සුද්ධ. කඩිෂ් යාඥාවෙන් කරන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලොව ඇති වේවා කියලා යාඥා කිරීමයි. උන්වහන්සේට ප්‍රශංසා කිරීමයි. මෙමෙ යාඥාව බොහෝ විට කරන්නේ අවමගුල් දෙනවල. මං අවමංගල්‍ය අවසල. මියගිය පුත් තමගේ පියා මියගියා නම් මියගෙන ගියන අයගේ පුත්‍රයා කඩිෂ් යාඥාව දෙමව්පියන්ගේ මරණයට පස්සේ මාස 11ක්ම හැමදාම කියවන්න ඕන. කඩිෂ් කියන්නේ දෙවියන් වහන්සේගේ සුද්ධ වූ ශ්‍රී නාමයට ගෞරව වේවා කියන එකයි. යාඥාවම කීමෙන් දරුවන් තම මියගිය දෙමව්පියන් හෝ ජීවත් වෙන දෙමව්පියන්ට ගරු කිරීමක් කරනවා. දෙවියන් වහන්සේ තම ජීවිතයේ කොටසක් බව පිළිගන්නවා ඒකෙන්. එතකොට අසරණ වෙන්නේ නැහැ. දෙවියන් කඩිෂ් යාඥාව කියන්නේ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමය, මේ කියන්නේ හිබ්‍රු එක පරිවර්තනය කළා දැම්මේ. දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමය උන්වහන්සේ විසින් තම කැමැත්ත අනුව මවන ලද ලෝකේ ශුද්ධ ලෙස බැබලේවා.
උන්වහන්සේ සුඛිය රාජ්‍ය ගොඩනගන සීක්වා. උන්වහන්සේගේ ගැලවීමේ ක්‍රියාවලිය ඊශ්‍රායල් වංශයේ උන්වහන්සේගේ ආලපේ ලද්දන් කෙරෙහි මල් පල ගනීවා. වේගෙන් අප සමග ඉතිහාස ඉක්මනින් පැමිණේවා. ආමෙන්. එතකොට සමහර අවස්ථාවලට බලාපොරොත්තු නැති, තැබිය නැති නොහැකි අවස්ථාවල දේව අභිමුඛයේ අපෙන් ඉවත් වෙලා ගියා කියලා අපිට පේනවා. පේන්න පුළුවන්. එතකොට අපිට අපගේ විශ්වාසය නැති වෙලා, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය නැති තත්ත්වෙට පත් වෙන්න ඉඩ තියෙනවා. පෞලේ කෙනෙක් නැත්තම් තමගේ රස්සාව, තමගේ සනීපය, තමගේ සම්පත් විනාශ වුණාම ওই තත්ත්වයක් එන්න පුළුවන්. එවැනි පාඩුවක් ඇති වුණාම අපේ මොලේ අවුල් වෙනවා. හරිනේ? දෙවියන් වහන්සේ අප ආරක්ෂා කරන බව ආරක්ෂක මොලයෙන් බලා නොගන්නේ කියලා අපිට හිතෙනවා. අපේ හිතුවිලි එනවා. ඒක නිසා දුකක් ඇති වුණාම අපිට එන්නේ ප්‍රශ්නමයි. ඒ හිතුවිලි වලට හිතවතු මරුණම දෙවියන් වහන්සේ වෙත යන්න ගිහිල්ලා දෙවියන් වහන්සේ ප්‍රශ්නගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. මට මෙසේ වුණේ මන්ද? කාගේ වර්ධද? මගේ වේදනාව ගැන හිතන්නේ නැද්ද කියලා දෙවියන් වහන්සේගෙන් අසනවා. අපි බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. එතකොට අපිට කියන්න තියෙන්නේ දෙවියන් වහන්සේ ලෝකයේදී පෙන්වන ප්‍රඥාව සහ අපගේ ජීවිතවලට උන්වහන්සේ දක්වන ප්‍රඥාව වෙන් කරන්න බෑ. දෙවියන් වහන්සේ අපට ආදය කරන දෙවියන් වහන්සේ අප පාලනය කරන බව වටහා ගැනීමෙන් අපට ශාන්තියක් ලැබෙනවා. උන්වහන්සේ අපගේ සිත තුළ බලාපොරොත්තුව තියෙනවා. අභියෝග මැත්තේ අපිට සැනසෙල්ල ගෙන දෙනවා. දැන් මේක නවගිවිසුමේ යේසුස් වහන්සේ සනාථ කරන්නේ මෙන්න මෙහෙමයි. යොහන්ගේ පොත්බාරංචියේ පළේ 9 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 3 වෙනකම් මම අලුත් පොතෙන් කියවන්නම්. උන්වහන්සේ වඩිනා කල්ලි උපන්දාසිත අන්ධ වූ කෙනෙකු අන්ධ වූ මිනිසෙකු දුටුසේක. ගුරුදේවයනි, මොහු අන්ධ වූව ඉපදුනේ මොහු හෝ මොහුගේ දෙමව්ගයන්ගේ පව නිසාදැයි ශ්‍රාවකයෝ උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, මොහු අන්ධ වූපුදුනේ මොහුවත් මොහුගේ දෙමව්පියන්වත් පෞකල නිසා නොව දෙවියන් වහන්සේගේ බලමහිමය බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිසය. ඔන්න ඕකයි හිතර ගන්න ඕන. එතකොට දුක සැප දෙකේම දෙවියන් වහන්සේ අත්හරින්න එපා. ඒකයි අරමුණ. දුක සැප දෙකේම දෙවියන් වහන්සේ අත්හරින්න එපා. ඒක තමයි සැප. දෙවියන් වහන්සේ අපට වඩා දන්න බව මතක තබා ගන්න. අපි ආඥා කරමු. නමස්කාර ස්වාමී දෙවිපියාණන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර කරනවා ස්වාමී. ඔබ වහන්සේගේ රාජ්‍යයේ දරුවන් මේ ස්ථානයේ රැස් වී ඔබ වහන්සේ සොයන නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමී. ඔවුන්ගේ සිත්වල වේදනාවන් තිබෙනවා නම් ඒවා ඔබ වහන්සේ බාරගත මැනව ස්වාමී. උන්ට ධෛර්යයක් දුන්න මැනව, ආත්ම ශක්තිය දුන්න මැනව, ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස තැබීමට හැකියාව දුන්න මැනව. උතුම් වූ යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමෙන්. ධ්‍යානාන්තර සිදු වේවා. ඉතාමත්ම අනගි පණිවිඩයක්. අපි හැමෝටම පුද්ගලිකව අද දවසේදී අදාළ වෙනවා. මම දන්නවා ඔබට අලුත් දෙයක් ධ්‍යානාන්සත අරින්නවා. දෙවියන් වහන්සේ අපිට වඩා දන්නවා. දෙවියන් වහන්සේ ලෝකේ මාවන කොට වකෝදිටි. ප්‍රඥාවයි නේද? උගත්කමයි තිබුණට විතරක් මදි. සමහර ආගම් කතරුණ්ඩ ප්‍රඥාව විතරයි තියෙන්නේ, දැනගැන්මයි. නමුත් ਸਰව බලධාරි නැහැ. දැන් මෙන්න මේ වගේ අපේ ਸਰව බලධාරි, ਸਰවවාසී, ਸਰවඥාන මහෝත්තමයන්න් වහන්සේ අපි සමගයි. හලෙලුයා, හලෙලුයා. දයන් වහන්සේ ස්තුති වේවා. මම දන්න ඔබ හැමෝටම ඊතාමාත්ම අලංකාර ලෙස ඊතා පැහැදිලිව කතා කරා. දේ මේ අවසන් කරන්න ඉස්සරලා මම කැමති ඔබ වෙනුවෙන් යාඥා කරන්න. ඔබ මේ වගේ පොරබැදීමින් ඉන්න මොහොතක් වෙන්න ඇති අද දවසේදී. මේ වගේ ප්‍රශ්න නගමින් ඉන්න දවසක් වෙන්න ඇති. ඔයාගේ අසාර්ථකත්වය, වෙහෙස, කෙලවර ඉන්න පුද්ගලෙක් වෙන්න ඇති. සිළුම දේ නැති වෙලා දයන් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා ප්‍රශ්න නගමින් ඉන්න කෙනෙක් වෙන්න ඇති. අද දයන් වහන්සේ අලුත් කරන්න යනවා.
ඊට අලංකාර වචනයක්. හොඳයි, අපි මේ ගීතිකා ගායනා කරන නමස්කාර කරනවා. ඊට ප්‍රථමයෙන් මම කැමති ඔබට ආඥා කරන්න, කාට හරි අද දෙවියන් වහන්සේ අලුතෙන් කතා කරාද? ඔයා එක පිට එක අවුරුදු ගානක් සුසුමෙන් කඳුලෙන් ප්‍රශ්න නගමින් හිටියා. නමුත් අද අලුත් දැක්මක්, අලුත් ප්‍රාර්ථනාවක්, අලුත් ආලෝකයක් ඒ දෙවියන් වහන්සේගේ වචනය තුළින් ලැබුණා. තවදුරටත් ඒ මාර්ගයේ ස්ථාවර වෙන පිණිස ඔබ වෙනුවේ යාඥා කරන මං ආසයි. ඔබ ඉන්න තැනම නැගිට්ටොත් ඔයාට දැනෙනවා නම් ඒ දීර්ඝ කාලීන ඔබ සහෝදරිය කීප දෙනෙක් ඉන්නගල මං දන්නවා. ඔබගේ දීර්ඝ කාලීන කඳුල මනුෂ්‍ය ශක්තියේ කෙළවරට ඇවිල්ලා ප්‍රශ්න අගමින් ඉන්න මේ දවස්වල නැගිටලා ඉන්න දෙවියන් වහන්සේට ඔසවන්න කැමති අය ලකුණක් හැටියට පමණක් ඔබ ඉන්න ස්ථානයේ නැගිටින්න. ඔයාගේ දුක දැන් දෙවියන් වහන්සේට කියන්නේ. අනේ දෙවියන් වහන්සේ, කවදාද මගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙන්නේ? කඩේෂ් නේද ඉක්මනින් උත්තර දුන මැනව. කවදාද, කවදාද ඒ වගේ ප්‍රශ්න අගමින් හිටියා? අද ඔබට අලුත් ආලෝකයක් ලැබුණා. ඒ වචන තුලින් අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. දෙවියන් වහන්සේ දන්නේ නැතුව නෙමෙයි කිසි දෙයක් වෙන්නේ. දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න අගන්න නෙමෙයි, දෙවියන් වහන්සේ නොදැන නෙමෙයි. තවත් කවුරු හරි ඉන්නවනම් මේ පැත්තේ නැගිටින්න. දැන් දෙවියන් වහන්සේට කියන්න වගේ කඳුල මෙපමණ කාලයක් හදවතේ ප්‍රශ්න නගමින් හිටියා. අද වට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. දෙවියන් වහන්සේට කියමු දැන්. හලෙලුයා. අපි මොහොතක් නිශ්චල ඉඳමින් දෙවියන් වහන්සේට කියමු. ස්වාමීනි, අද දවසේ ඔබ වහන්සේ මට කතා කරන නිසා ස්තුතියි. මගේ මේ වේදනාව පවතින්නේ ටික දවසයි. ඔබ වහන්සේ නොදැන නෙමෙයි මගේ ප්‍රේමිනේ දේවපියාණනි. ඔබ වහන්සේ දන්නවා මේ පොරවැදීම. ඔබ වහන්සේ දන්නවා මේ තුලින් ඔබ වහන්සේ මට නැවතත් පණිවිඩයක් දෙන්න යනවා. නැවතත් ඔබ වහන්සේ මට බලාපොරොත්තුවක් දෙන්න යනවා. දෙවියන් වහන්සේ ස්තුතිය වේවා. දුක පවතිනවා. නමුත් ඒ දුක ඔබ වහන්සේගේ රාජ්‍යයේ මහිමය ප්‍රකාශ වීම සඳහා පමණයි අද මා පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ මට කතා කරපු නිසා ස්තුතියි. හලෙලූයා. ඒ යොහන් සුබාරංචි කිව්වා වගේ ඔබ වහන්සේගේ රාජ්‍යලි දරව් වෙන්න, පාපයක් නිසා නෙමෙයි ඔබ වහන්සේගේ රාජ්‍යලි දරව් වෙන්න. හලෙලූයා. ස්වාමීන් ස්තුති වේවා. ස්වාමීන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ ජීවමානු ශුද්ධ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ මහෝත්තම ප්‍රේමින නාමයට ගෞරව වේවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ දරුව නැගිට සිටිමින් ඔබ වහන්සේ තුල අලුත් ප්‍රාර්ථනාවක්, අලුත් කැපවීමක්, අලුත් බලාපොරොත්තුවකින් රැඳී සිටිනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙලි දරව වෙන්නයි. දීර්ඝ කාලීනව එක පිට එක ප්‍රශ්න එනකොට ඔහුගේ බලාපොරොත්තු සියල්ල කඩා වැටිලා සුසුම් හෙලන වෙලාවේ රාත්‍රියේදී පවා නිින්දක් නැතුව ස්වාමීනි ඔබ වහන්සේගෙන් ප්‍රශ්න නගමින් ඉන්න වෙලාවේ ස්වාමීනි ඔබ වහන්සේගේ අනුගාමිකයෙක් වීම නිෂ්ප්‍රයෝජනයිද කියලා වේදනාවට පත්වෙච්ච වෙලාවේදී අද ඔබ වහන්සේ අපට අලුත් බලාපොරොත්තුවක් දුන්නා. ඒ පොරොන්දු තුලින්, ඒ වචන තුලින් ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති වේවා. ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති වේවා. නැගිට සිටින තමාගේ හදවතේ වේදනාවෙන්, වෙහෙසෙන්, පොරබැදීමෙන් කාලාන්තරයක් තිස්සේ සිටිනව මගේ ප්‍රේමිනිය සහෝදර සහෝදරියෝ සියලු දෙනා ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමීනි දුරදීම ඔබ වහන්සේ අපේ සිත්, අපේ සිතවිලි විමසලා බලනවා. ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේට සියල්ල පේනවා, සියල්ල දකිනවා. ඔබ වහන්සේ සර්වඥාන, සර්වබලධාරී, සර්වවාසී දෙවියන් වහන්සේයි. ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවන් සැනසුව මැනව, ඔබ වහන්සේ තුළ තියෙන බලාපොරොත්තුව කරන කොටගෙන උන් ධෛර්යමත් කළ මැනව, ස්වාමීනි ඔබ වහන්සේ මුන් නැගිටෙව්ව මැනව, අලුත් ශක්තියක් උන් තුළ ඇති කළ මැනව. ස්වාමීනි මේ ශාලාව ඇතුලේ ඉන්නා වූ සහෝදර සහෝදරියෝ පමණක් නෙමෙයි, ස්වාමීනි වෙබ් අඩවිය තුලින් මේට සවන් දෙන, මේ නරඹන මගේ සියලුම ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ ලෝකේ පුරාම ඉන්න, සිංහල කතා කරන ඒ සියලු දෙනාගෙන මම යාඥා කරනවා. ඔවුන්ගේ තනිකම, ඔවුන්ගේ පොරබැදීම, ඔවුන්ගේ බලාපොරොත්තු කඩවීම, ඔවුන්ගේ කඳුල, ඔවුන්ගේ සුසුම්, ඔවුන්ගේ රෝග පරීක්ෂාවල් මේ සියල්ලේදී අපි ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහනවා නෙමෙයි, අපි ඔබ වහන්සේගෙන් රැඳී සිටින පිණිස අලුත් අනුග්‍රහය අත්දකින්න යනවා, අලුත් ප්‍රේමය අත්දකින්න යනවා. ස්වාමීන් ඔබ වහන්සේ ඈත රටවල තනියෙන් ඉන්නව ඒ ප්‍රේමිනිය සහෝදර සහෝදරින්ව ධෛර්යමත් කළ මැනව,
ඒ වගේම අපේ මේ ශාලාව තුළ ඉන්නා සියලු සහෝදර සහෝදරු නැගිටී සිටිනා සියලු දෙනාට අද අලුත් ආලෝකයක් ධෛර්යයක් දුන්නා. ඔවුන් ධෛර්යමත් කළ මැනව නැගිටෙව්ව මැනව අපේ සියලු කඳුල බර වෙහෙස ඔබ වහන්සේ මත තබනවා. ඔ කුණාටු මැද්දේ ඔබ වහන්සේගේ හස්ය යටතේ අපි රැඳී සිටිමින් ඔබ වහන්සේගේ අතල්ලාගෙන ඉන්නවා. අපි මෙහෙව්ව මැනව, අපි ඉදිරියට ගෙන ගිය මැනව ස්වාමිනි ඔබ වහන්සේ අප සමග ඉන්න බව දැනෙන සැරසුව මැනව. සියලු ගෞරවය මහිම ඔබ වහන්සේට වේවා යේසු වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි සියලු දෙනා නැගිටමු. නැගිට අපි ගායනා කරමු. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා. හල්ලෙලූයා. අද අපි දේව වචනේ පොරොන්දු තුලින්, දේව වචනේ සත්‍යතාවය තුලින්, යෝපී ජීවිතය තුලින් අපි දැක්කා. ඔව් කොහොම දරන්න ඇද්ද? කොහොම ජය ලබන්න ඇද්ද? හල්ලෙලූයා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා ප්‍රසංසා වේවා කියනට වත්තු සෝමු කිය
කියලා අතුස්සලාගේ ස්වාමීන් වහන්සේ සුදි මගේ මුළු ආදරේ යටහත් මාතු වහන්සේ සුදි වහන්සේ සුදි වේවා සුදි වේවා සුදි වේවා සුදි වේවා සුදි වේවා වහන්සේ ප්‍රසන්නතා වේවා මයිමිය වේවා මයිමිය වේවා වහන්සේ කියලා ආසේ පොළොව තලේ සර්ව බලධාරී සර්වඥාන මහෝත්තමයන්න් වහන්සේ වහන්සේ සුදි වේවා හල්ලෙලූයා දැන් වාටම වාගේ මනසට අනාගත වාක්‍ය කියන්නේ දාවිඩ් රජතුමාගේ ඊතාවලිය කෙසේ තුනේ කීවා වගේ මාගේ ආත්මය නැගිටින්න මාගේ ආත්මය නැගිටින්න මගේ මෞකාර දයන් වහන්සේට ප්‍රශංසා කරන්න උන්වහන්සේ නුඹේ රෝග සියල්ල සුව කරනසේක අපි ප්‍රකාශ කරමු වාගේ දුක උන්වහන්සේ දරනසේක වාගේ වේදනාව උන්වහන්සේ දරනවා උන්වහන්සේ දන්නේ නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ සියලු උන්වහන්සේගේ පාලනය යටතේ හලෙලූයා අපි ප්‍රකාශ කරමු අපිටම යේසුස්වහන්සේගේ නාමයෙන් නැගිටින්න මගේ ආත්මය නැගිටින්න මගේ මනස නැගිටින්න මගේ සිතිවිලි නැගිටින්න මගේ නරුන් කරුණන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕ හලෙලූයා 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 මයිමිය වේවා මයිමිය වේවා නමස්කාර වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා ස්වාමීන් වහන්සේට සුදු වේවා අපේ මුළු ආත්මයෙන් ඔබ වහන්සේට නමස්කාර වේවා අපේ මනසට අපේ ආත්මයට අපි ප්‍රකාශ කරනවා දුකෙන් නිදහසට එන්න දුකෙන් එළියට එන්න යේසුස්ගේ නාමයෙන් නැගිටින්න උන්වහන්සේ කෙරෙහි තියෙන බලාපොරොත්තුෙන් ජය ගන්න අපේ ආත්මය නැගිටින්න අපේ මනස නැගිටින්න අපේ මුළු ශරීරය මෞංකාරෝ දයන් වහන්සේට නමස්කාර කරන්න ප්‍රශංසා කරන්න උන්වහන්සේගේ ජීවමාන වූ බලය අත්දකින්න ස්වාමීන් වහන්සේට මහිමය වේවා ගෞරව වේවා මෙලෙණි ආඥා කරන්න අවසන් ආඥාව ආමෙන් හලෙලූයා Hallelujah. Swamini ape bahans prashansa karana. Amen. Amen. Swamini apita wadaha ganna beri deva. Swamini ape jeevithe sidwena deva. Swamini kohomada ape nirakarane karaganne kiyala. Ada dunnawe utum paniwide gana ape bahans prashansa karana swamini. Swamini ape bahansege samaga swamini bahanse samaga gamana kyanna. Swamini bahanseva avasaneedi dakinna. අපිට මේ ගමන අවසාන වෙනකන් යන්න ඔබ වහන්සේ අපිට උදව් කරන්න කියලා අපි යාඥා කරනවා. ප්‍රශ්න අසන වෙලාවේදී ඔබ වහන්සේ අපිට කතා කරනවා ස්වාමිනේ. හලෙලූයා. ඒ අපිව නිදහස් කරනවා ස්වාමිනේ. ඒකේ ආලේපයට අපි සියලු දෙනාම අද දවසේ මේ දුන්නා වූ මහත් ඔබ වහන්සේගේ වචනේ ආලේපය ගැන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. හලෙලූයා. මේ වෙලාවේදී අපි යාඥා කරනවා අපි මේ වචනය දෙවි පියන්නේ අපේ ආත්මයේ ඔබ වහන්සේ නිදානගත කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනී අපි කොඳුරන්න පටන් ගන්න වෙලාවේදී අශුභවාදී වෙන වෙලාවේදී දෙවි පියන්නේ මේ වචනය අපිට මහත් පර්වතයක් වගේ ස්වාමිනිය ඔබ වහන්සේ දෙවි පියන්නේ උසු පර දෙවි පියන්නේ පෞරක් වගේ අපේ සිතට එන්න සලස්සන්න කියලා අපි ආඥා කරනවා ඔබ වහන්සේ සමග කතා කරන වෙලාවේදී ඔබ වහන්සේ අපිට සර්ව සාධාරණ පිළිතුරු ස්වාමිනේ ඒකට යටත් වෙන්න ඒ තුල ඔබ වහන්සේ තුල දෙවි පියාණන් අපේ සම්බන්ධතාවයේ ශක්තිමත් කරගන්න ස්වාමිනේ මේ ගමනේ යන්න ඔබ වහන්සේ අපට උදව් කරන්න මග පෙන්වන එකෙක්කනාට ස්වාමිනේ ඔබ වහන්සේ එකෙක්කනාට පුද්ගලිකව ඔබ වහන්සේ දෙන්නා වූ ආශිර්වාදයේ ආලේපේට අපි හැම කෙනාම බාර වෙනවා ස්වාමිනේ අපි මේ ගේට්වෙන් එළියට යන වෙලාවේදී අපි අභියෝග වලට මුහුණ දෙන්න යනවා ස්වාමිනේ අපේ පාසල්ගේ දරුවන්ගේ පාසල්වලදී දෙමාපියන්ගේ නිවාසවලදී දෙවිපියන් රැකියා කරන ස්ථානවලදී ස්වාමිනේ හැම වෙලාවෙම දෙවිපියන්නේ මේ වචනේ ආලේපය අපේ ආත්මය ප්‍රාණවත් කොට තබන්න කියලා අපි ආඥා කරනවා හලෙලූයා සුති ස්වාමිනේ අනගේ වචනේ ගැන අපි නමස්කාර කරන ඔබ වහන්සේට හලෙලූයා හලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ මේ වෙලාවදී ඔබ වහන්සේගේ මහත්ම බලයට නාමයට අපි කැප වෙනවා බාර වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් අපේ දෙවිපියාණන් වහන්සේගේ අනුග්‍රහයද පුත්‍ර යේසු ක්‍රිස්තුස් වහන්සේගේ සුදු සහභාගීත්වයේද ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රේමය ප්‍රීතිය සමාදානය ඔබ සිළු දෙනා සමග වේවා